සමහර දක්ෂ ක්‍රීඩකයෝ නායකයෝ විදිහට අසාර්ථක වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. මේ එහෙම අය ගැන නෙවෙයි. ජාත්‍යන්තර පිටියේ නායකයෝ විදිහට සාර්ථක වෙලා IPL පිටියේ නායකයෝ විදිහට අසාර්ථක නායකයෝ ගැන වාර්තාවක්. අවම IPL තරඟ 25කට වඩා නායකත්වය දීපු නායකයෝ තමයි මේ වාර්තාවට අරගෙන තියෙන්නේ. ක්‍රිකට් රැක වෙබ් අඩවියේ වාර්තා කරන විදිහට මේ නායකයෝ අතරේ පස්වෙනි තැන ඉන්නේ රාහුල් ද්‍රාවිඩ්. ද්‍රාවිඩ් නායකයෙක් විදිහට ඉන්දියා කණ්ඩායම ටෙස්ට් තරඟ 25කටත් එක්දින තරඟ 79කටත් නායකත්වය දීපු නායකයෙක්. ඒ තරඟවල සාර්ථක ද්‍රාවිඩ් IPL පිටියේ තරඟ 48කට නායකත්වය දීලා තරඟ 22ක් දිනලා තරඟ 26ක් පරාද වෙලා තියෙනවා. ද්‍රාවිඩ්ගේ ජයග්‍රහී ප්‍රතිශතය සටහන් වෙන්නේ 45.83ක් විදිහට. ද්‍රාවිඩ් RCB කණ්ඩායමට වගේම රාජස්ථාන් රොයල් කණ්ඩායමටත් නායකත්වය දීලා තියෙනවා. මේ වර්තාවේ 4 වෙනි තැන ඉන්නේ. ඒ කියන්නේ ද්‍රාවිඩ්ටත් වඩා පියවරක් පස්සෙන් ඉන්නේ ජෝර්ජ් බෙලි. ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් එක් දින තරඟ 29ක් මෙහෙවලා එතනින් තරඟ 16ක් දිනලා T20 තරඟ 28ක් මෙහෙවලා එතනින් තරඟ 14ක් ජයග්‍රහණයට මෙහෙවලා තියෙන මේ සුපිරි ක්‍රීඩකයා IPL තරඟාවලියේ Kings 11 Punjab කණ්ඩායම වෙනුවෙන් තරඟ 36ක් මෙහෙවලා එතනින් තරඟ 16ක් දිනලා 19ක් පරාද වෙලා එකක් ජයපරදුමක් නැතුව අවසන් වෙලා ජයග්‍රහණ ප්‍රතිශතය 44.4ක් විදිහට තමයි සටහන් කරගෙන තියෙන්නේ. ඉන්දියාව බිහිකල සුපිරි නායකයෙක් විදිහට සැලකෙන සෞරව් ගංගුලි මේ වර්තාවේ 3 වෙනි තැන ඉන්නවා. ගංගුලි ටෙස්ට් තරඟවල ඉන්දියාවට තරඟ 21ක ජයග්‍රහණ ලබා දුන්නු නායකයෙක්. ඒ වගේම එක් දින තරඟ 146කින් තරඟ 76ක්ම ජයග්‍රහණයට මෙහෙවපු නායකයෙක්. ඒ විදිහේ දක්ෂතා පෙන්නපු ගංගුලි IPL පිටියේ තරඟ 42ක් මෙහෙවලා ජයග්‍රහණ 17ක් ගනිද්දී පරාජයන් 25කට උරුමකම් කියනවා. ගංගුලිගේ ජයග්‍රහණ ප්‍රතිශතය 45.4ක් විදිහට සටහන් වෙන්නේ. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමත් පුනේ වෝරියර්ස් කණ්ඩායමත් තමයි ගංගුලි මෙහෙවලා තියෙන්නේ. ජාත්‍යන්තර පිටියේ හිටපු හොඳම නායකයෙක් විදිහට සලකන මහේල ජයවර්ධන තමයි IPL නායකයන් අතරේ දෙවනි තැන ඉන්නේ. 2006 දී ICC හොඳම නායකයා විදිහට නම් කරපු මහේල ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් තරඟ 38කට නායකත්වය දීලා 18ක් දිනලා තරඟ 8ක් ජයපරාජයෙන් තොරව නිම කරවගෙන තියෙනවා. වගේම එක් දින පිටියේ මහේල තරඟ 126කට නායකත්වය දීලා එතනින් තරඟ 68ක්ම ජයග්‍රහණයට මෙහෙවලා තියෙනවා. IPL තරඟවල මහේල තරඟ 30ක් මෙහෙවලා එතනින් තරඟ 10ක් විතරයි දෙන්නලා තියෙන්නේ. තරඟ 19ක් පරාද වෙලා එක තරඟයක් විසඳුමක් නැතුව අවසන් වෙලා තියෙනවා. මහේලගේ IPL ජයග්‍රහණ ප්‍රතිශතය 33.3ක් විදිහට සටහන් වෙන්නේ. Kings 11 කණ්ඩායම, Kochi Tuskers කණ්ඩායම වගේම Delhi Daredevils කණ්ඩායමත් මහේල මෙහෙවලා තියෙනවා. IPL නරකම නායකයා විදිහට මේ වර්තාවේ ඉන්නේ කුමාර් සංගක්කාර. ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟ 15කට මෙහෙවලා එතනින් තරඟ 5ක් ජයග්‍රහණයට මෙහෙවපු, එක් දින තරඟ 45කින් 27ක් ජයග්‍රහණයට මෙහෙවපු, T20 තරඟ 21කින් 12ක් ජයග්‍රහණයට මෙහෙවපු මේ ක්‍රීඩකයා IPL නායකයෙක් විදිහට අන්තිම අසාර්ථකයි. මොනතරම් අසාර්ථකද කියනවා නම් IPL ඉතිහාසයේ සංග තමයි නරකම නායකයා. සංග IPL තරඟ 47ක් මෙහෙවලා එතනින් තරඟ 15ක් ජයග්‍රහණය කළා. තරඟ දෙකක් විසඳුමක් නැතුව අවසන් වෙලා තරඟ 30ක්ම පරාජිතපත් වෙලා තියෙනවා. සංගගේ ජයග්‍රහී ප්‍රතිශතය සටහන් වෙන්නේ 31.9ක් විදිහට. Kings 11, Deccan Chargers සහ Sunrisers යන කණ්ඩායම් වලට සංග නායකත්වය දීලා තියෙනවා. මේ තමයි මේ ඉන්දු මාධ්‍ය කියන දේ. ඔවුන් කියන විදිහට IPL ඉතිහාසයේ නරකම නායකයෝ දෙන්න තමයි සංග මහෙල දෙන්න. අපි බලමු කෝලිවත් අපේ අය මේ අවමානයෙන් බේරගනීද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.